පුොරුත් මාතෘකාවක් ලියාගන්න මූලික සටහන් පොත්වල අවශ්‍යතාවය. මොකද මේ මූලික සටහන් පොත් කිය ේව තියෙන්නේ දැනට මොයා දන්න. මේවා ප්‍රධාන වශයෙන්ම තියද්ද අපට පුළුවන් ගණු දෙනු ලෙජරයට සටහන් කරන්න පෙර අපි සටහන් කරන්නේ මූලික සටහන් පොත්වලනේ. එතකොට ලෙජරේ සහන් කරදදිිය එක පැත්තකින් පහසුවක් වෙනවා ො අර. ෙජර අපි හර බැර කියල සහරනවන එතකොට හර බැර කියල සටහන් කරනවශය තොරතුරු තත් ගල මේ මූලික සටහන් පොත්තලින් ගන්න පුළුවන්. තව වැරදිවංචාවනේවා වලක්වන්න පුළුවන්. තව විවිධ දෝෂ වෙනේ අපට වලක්වන්න පුළුවන් ඇයි ලමයි ඔක්කොම එකම මූලික සටහන් පොතක සටහන් කරන්න ඔක්කොම පට ලවෙන්න පුළුවන්. වරදින්න පුළුවන් බලන කෙනෙකුට පිස්සු හ දෙන්න පුුවන්. හරිඒනිසා අපි මෙහෙම වෙනවෙන්නම සටහන් කරදක පිළි වෙලයින. තොරතුරු ගන්නායට ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරය ගිනුම් කරන තොරතුරු ගන්නවනි බලනවන එයාල මෙ පිළිබඳ අවබෝධය අවධානයනින් ඒනිසා එයාලට වඩා පහසුයි හරි අපි පළවෙනි එක යාගන්න පලවෙනි කාරණාව ගි මූලික සටහන් පොත්තුල අවශ්‍යතාවයි කියලා එකම ස්රූපයේ ගණු දෙනු එකම සරූපයේ ගණු දෙනු වර්ග කර එකම සරූපයේ ගනු දෙනු වර්ගර සටහන් කිරීම අවශ්‍ය නිසා වර්ග කරල සටහන් කරන්න වශ්‍යය ළමයි නැත්තං ඔක්කොම එකට එක ගොඩේලිුවොත් එක පැටල වෙන්න පුළුවන්. අනේ නිසා අපි වර්ග කරලා වෙනවෙනම වර්ග කරල තමයි මෙව සටහන් කරන්නේ. එයට පසීළඟ කරුණ ලියන්න මූලික සටහන් පොත්වල ගනු දෙනු සටහන් කළ පසු ඒවා ලජර්ගිනුම්මලට පිටපත් රීම විධමත්වීම මූලික සටහන් පොත්වල ගනු දෙෙනු සටහන් කළ පසු ඒවා ලෙජර්ගිනුම්මලට පිටපත් කිරීම විදිමත්වීම ළමයි වෙන වෙනම සටහන් කර තියෙනො ලස්සනට මුදල් ලැබීම් වෙනම ගෙවම් වෙනම එතකොට ටක්ගා ල අපට අදාළ ලෙජර්ගිනුම්මලට ගනු දෙනු සටහන් කරන්න නැත්තං පිටපත් කරන්න ලේසි හරිද අන්නන්නේ නිසා තමයි ඒකාරණාව තමයි ඔය කිවෙේ සටහන් පොත්වල අවශ්‍යතාවේ කියලා හරිේ අඩ ඉට පස්සෙලියන්න ගිනුම් කරන දෝෂ හඳුනාගත හැකිවීම ගිනුම් කරන දෝෂ හඳුනාගත හැකිවීම සහ ඒවා අවම කර ගත හැකිවීම ගිනුම් කරන දෝෂ හඳුනාගත හැකිවීම සහ ඒවා අවම කර ගත හැකිවීම ගනම්රන දෂපිටත්්ගල් අඳුරගන්න පුළුවන් ඒවා අඩු කරගන්න පුළුවන් ඇයි ඔක්කොම එක ගොඩේ සටහන් කරනවා වගේ නෙවෙයිනේ වෙන්න වෙන්නම පැහැදිලිව ඒ මූලික සටහන් පොත්වල ගණ දෙන සටහන් කරද්දි වෙන්න පුළුවන් වැරදි දෝෂ එකතු කිරීමේ දෝෂ ඒ වගේ දෝෂ අඩු කරගන්න පුළුවන්. අවුම කරගන්න පුළුවන්. ඒක නිසා මේ මූලික සටහන් පොත් කියනේවා පිටා වශයනවා හරි එකයි ඒ කාරණාව ඒලියපු කරුණේ තේරුම හරි ඉට පස්සෙලියයාගන්න එෙක් මූලික සටහන් පොත්, එක් එෙක් මූලික සටහන් පොත්, එක් එක් මූලික සටහන් පොත් පිළියල කිරීමේ වගකීම, වෙනවෙනම පුද්ගලයන් වෙත, වෙනවෙනම පුද්ගලයන් වෙත, නිශ්චිතව පැවරිය හැකි නිසා, නිශ්චිතව පැවරිය හැකි නිසා. ඇතිවිය හැකි ඇතිවිය හැකි පැරදිවංචා අවම කරගත හැකිවීම. ඇතිවිය හැකි වැරදිවංචා අවම කරගත හැකිවීම. එමොකක්ද ලමයි ඒකිව්වෙේ. එක් එෙක් මූලික සටහන් පොත් පිළියල කිරීමේ වගකීම වෙනවෙනම පුද්ගලයන් වෙත නිශ්චිතව පැවරිය පැවරිය හැකි නිසා ඇතිවිය හැකි වැරදිවංචා අවම කරගන්න පුළුවන්ලු ඇත්තදොයි කියපු කතාව ඇත්තනෙ ළමයි අපි වන්න වෙනම ව්‍යාපාරවල ඉන්නවා වෙනවෙනම ඔය ඒ ඒ මූලික පොත් සටහන් කරන වෙනවෙනම පුද්ගලයයක් අපි ඒ ඒ කෙනාට වෙනවෙනම වගකීම පවරල තියන්නේෙ. ඔයා මුදල් පොතහ දන්න. වා සුළු මුදල් පොතහ දන්න. වා බැංකු ගිනු මහදන්න ගැනුම් ජන ලෙ දන්න යා විකුණුම් ජන ෙහදන්න ඔයි වගේ වෙන වෙනම පුද්ගලයන් අප වෙන වෙනම වගකීම පවරල තියෙන්නේ. තෙරුණාද. එතකොට ඒ ඒ කෙනාතරින් මොකක් හරි කාගි ැරි අතර අති මොකක් හරි වැැරදිීමක්කුලොත් ට ටක්්ගාල කියන්න පුළුවන් මේකට වග කියන්න ඕනොය ඔයා ගැතින් තමයි වැරද වෙලා තියෙන්නේ අන්න ටක්ගාල වෙනවෙනම වගකීමක් ලා වැරදීමක් වෙලා තියෙනක් ඒ දෙවල් ටක්ගාල අනාවරණය කර ගන්න පුළොත් ඒවගේම වැරදි වංචා වෙන දේවල් වනත් තක්ගාල අල්ල ගන්න පුලුවො කොහමද දෙවෙන්නෙ ම ප්‍රායෝගිකවාට ඔන්නන් කියන්න පුංචි කතාව හරිද සාමාන්‍යයෙන් හිතන්න මුදල් කොට කියන එක අපි එක ඊළඟ පාඩමේ දිගෙන ගන්නවා සාමාන්‍යෙන් OKේ මුදල් ැබීම් සහස සියල මුදල් ගෙවම් අපි සටහන් කරනවා එතකොට ොහොම සටහන් කරලා අපි අවසානෝක එකතු කරනවා එකතු කරලා ශේෂයක් ගන්න තුලනය කරලා අරිද එතකොට මේ අවසාන ශේෂ අපි හිතමු පෘපියයි දහදාහයි කියලා මුදල් පොතේ මාසි අවසානය එකතුව එකතු කරම් පස්ස එන ශේෂය ඉතිරිගාන දහදාහයි ලැබි ්චටිකෙන් ගෙවීම් ටික අඩු කරම් පස්සේ දහදාහා කිතුරු නමුත් ලාචුව තින සල්ලි ගණන් කරලා බැලුවෙන් පස්ස තියනෙන පන්දාහායි අන්න මුදල් පොතේ පෙන්නව දහදාහක ශේෂයක් නමුත් ලාාච ඇත්තර තියෙන්නේ පන්දාහයි. මොකක්දලමයි වෙලා තියෙන්නේ. පන්දාහක් මිසින් වෙලා. එක්කො කැසිර් එක ඉන්න කෙනා ගත්ත වෙන්න පුළුව. නැත සමහරලාටර මුදල් පොත හදන කෙනාට යම් වැරදිීමක් වුණනා වෙන්න පුළුව. බිඳුවක් පඩිපුරලි්වා ඒ වගේ. මොකක්කරි. එතකොට තක්්ගාල එහෙම වැරද්දක් උනා කියලා අනාවරණය කර ගත්ත කොහොමද වෙන්න වෙන්නව මේ එකකවන්ටීන් කරන නිසා. පැහැදිලිව වෙන වෙනම මූලික සටහන් පොත්වල ඒ ගනු දෙනු පැහැදිලිව මේ විදිහයට සටහන් කරන නිසා ගිනුම් කරණය කර නිසා අපිට ටක්්ගාල පුළුවන් ඔයි කියන ඔයි වගේ වැරදි වංචා පොරකම් ටක්ගාල අනාාවරණය කර ගන්න ඒ කතාව තමයි ඔය ඒ වගේ මේ වෙන වෙනම වගකීම පවරල තිය ත කොට යාලාතමයිවටහෝවාග කියන්න ඕන තෙරුණානේද හරි ප්‍රධාන කරණ ඊට පසිලියන්න මූලික්ක සටහන් පොත්තුල වටිනාකම් එකතුන් වශයෙන්. ගෙනුම්වලට ලෙජර් ගිනුම්මලට එක තූන් වශයෙන් ලෙජර් ගිනුම්වලට පිටපත් කළ හැකි නිසා පිටපත් කළ හැකි නිසා ලෙජර් ගිනුම් තුළ තබන සටහන් සංක්‍යාව අඩුවීම අපිට ළමයි එක තුූන් වශයෙන් ගන්න පුළුවන් එකයන්නේ වෙන වෙනම අපි සටහන් කරදධි මූලික සටහන් පොත්වල ඒයි එකතුවක් වගේ අරගෙන අදාලා ගිනුම් හර කරන්න බැර කරන්න පුළො. ඒවා ඒ ඒ අවස්ථාවලදි කරද්‍යවට තේරනෝ හරි මෙහම කිවට එක පාට තරය එකක් නැහැ. හරිද නිකං ඕවා පරණාව දැනගන්න මේ කියන්න මේකයි කියල රි ඒ ඊළඟ පාඩන්ගොලදි ප්‍රයෝගික අපි ගනන් හද්දිී වාට ඒවා ඔලුවට යනු. හරිනේ ළමයි ඕල ලියාගන්න අර ගිනුම් කරනේ අවශ්‍යතාව කියලා කරුවෝටික ලියගත්තරනේ විට පසේ තරුවක් දාළ ලියාගන්න සරුවක් දාළ හැමෝමලයාගන්න මූලික සටහන් පොත්තොල මූලික සටහන් පොත්තොල ගනු දෙනු වාර්තා කිරීමේදී. මූලික සටහන් පොත්තොල ගනු දෙනු වාර්තා කිරීමේදී ඊට අදාල තොරතුරු ලබා ගන්නේ ඉටදාල තොරතුරු ලබාගන්නේ ඉටදාල තොරතුරු ලබාගන්නේ මූලාශ්‍ර ලේඛනවලිනි මනොයින්ද මූලාශ්‍ර ලේඛන වලිනි ඉට අදාල තොරතුරු ලබා ගන්නේ මූලාශ්‍ර ලේඛනවලිනි ඔය කිවවෙල මයි මෙන්න මේ කතාව. ව්‍යාපාරින්නේ කවන්ටන් මූලික සටහන් පොත් හදනවන මුදල් පොත සුළු මුදල් පොත බැංු ගිෙනි මොයි කියන ඒවා හදනවලලා දැන් කිව්වන එක වර්ගේවා ඒවා හදාන්න තොරතුරු කොහෙන්ද ගන්නේ මෙහෙම ගණුදින්වක් වෙලා තියන මුදලට ව්‍යාපයට මුදල් මෙච්චර ලැබිලතිීන අද මෙච්චර ගෙවීම් ටිකක් කරලති නො කියලා එයා කොහොමද දැනගන්න එයා කැශීරක ගව බලාගෙනන්නවද ආද කොච්චර බඩු විකිෙනවද බඩ විකුණ ඒවා විය දම්ගවනයා බලගන්න ොද නෑ එඒ ඒව බල බලින්න්න එයාට එක සිිස්ටම් එක එක ක්‍රියාවලියයක් එක විඩියා එක ක්‍රමයක් තියෙනවා මේවා හොයාගන්න වෙච්ච ගණු දෙනු ටික එකට තමයි මූලාශ්‍ර ලේඛන කියල දෙයක් තියෙන්නේ. ඕනම ගණු දෙනුවක් ව්‍යාපාරක සිද්ධ වෙද්දිී ඒවා මුලිම් මුූලාශස්‍ර ලේකනවල සටහන්නනවා උදාහර නැතන උදාහරනයක්කව තින් බිල්පත්තකක් ිස් දෙන්නවාටඒ බිල පවාටකක් දෙනවා යාල ගාව එක කොපියකක් තියෙනවා එතකොට ටක්ගාල ඒ දිහා බලලයාට බඩුවිකුණ පුව ටක් ගාල බලාගන්න පුළුව. සල්ි ගේවපුව ටක් ගාල වෙනවා වෞච්චර කියලා තියෙනවා ඒවයි දියල මයි ගෙවීම් කරන්න එතකොට තක්ගාලයෝ බලාගන්න පුළුව. තෙරනාාන චෙක් පත්මිකුත් කරපුවා චෙක්පතක් ධාද්‍ය අපි වෙන වෞච්ච එකක් කියල එකක් දානවා. එතකොට තක්ගාල බලාගන්න පුළුවන් ගේවපපු ඒ ලැබි ්ේමක් කොම රිසිප් පෞච්චර යි දියටට යෙනවා. එතකොට ඒවා මුලාස්වලේකන ඒව දිහා බල තමයි ව්‍යාරින්නේ කවන්ටන්. ගිෙනුම් කරනය කරන අය වමූලක සටහන් පොත් කඳුන් ඒවා සටහන් කරන්නේ. තෙරුණානෙ නේ ප්‍රායෝගිකව හිතන්න නිකන් කටපාඩන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ සම්පූර්ණ මේ උදාහරණ අරගෙන කියල දෙන්නේ මේක ඔල්ුවට දාගන්නෙ එකකොට ප්‍රශ්නයක් වෙන නෑ ඔයා විභාගෙදී අසරණ වෙන්නේෙ නෑ කොහෙෙන් ඇැහුවත්වාට හරවල තක්්ගල් අවබෝධ තියෙන නිසාවාට උත්තරේ හදලා වනත් ලියන්න පුළුවක් හරි. ියන්න මාතෘකාක් මූලාශ්‍ර ේකන. මූලාශ්‍ර ලේකන කිය මාතෘකාවක් කියය මුූලාශ්‍ර ේකනේ. මුලාශසර ලේකනයක් කියනවට උදදාාරණයක් වශයෙන් ගත්තු තින් අර බිල්ලක්මතත්රගන්න ළමයි ඒවා කෞද හදන්න එක එවැ මොකට දේව දෙන්නේ ඒවා දෙන්න එක පැත්තකින් ගත්තො ගනු දෙෙනුවක් උනා කියලා ලිකිත සාක්ෂිය ගනු දෙෙනුවක් වනාා කියලා ලිකිත සාක්ෂියයක් තමයි මේ මුලාශර ලේඛනයක් කියන්නේ ඒවාගේමඒ ළමයි වගකිවයුතු නිලධාරිය එක තමයි එක දෙන්නේ එයාබන්නම ලියලා එක අස්සන් කරලා මයි වාටද එත කොට ඒ ගණු දෙනුව සම්බන්ධයෙන් එයා වග කියන්න ඕන එයාට කියන්න බෑ මේ අපේ කඩෙන් ගනිපු බඩුවක් නෙවයි කියලා රමං උදාහරණයක් කලින් ත්තේ බිස්කට පැකටයක්ගේන කල්ලිකුත් වෙෙලා වා එක මාරු කරන්න ගම් පස්සේ යාකින් ගොත් එයාට කියන්න බෑ බිල්ල එකක් තියෙන යාගේ අසන් කරලා නැත සීල්ල එකක් ගහල තියෙන යාගේ ව්‍යපාරය නමයක තියෙනු ලිපිනය තියෙනවා අන්න එතකොට එයාට එහෙම කියන්න බෑ එොකද වගකිවයුතු නිලධාරියෙක් අත්සන් කරලා අනුමත කරලා තමයි මේ දේවල් නිකුත් කරන්නේ මේ මූලාශ්‍ර ේඛන කියන සකස් කරන්නන්නේේ නිසා එහෙම ඕනොන විදිට එ වෙන කිරම් කරන්න බ තේරුණන ොකක්්ද මේ මූලාස්ශ්‍ර ේකන කියන්නේ ප්‍රධානශයෙන් මතකතියාගන්න මූලාශ්‍ර ලේඛනවලින් තමයි. මූලික සහන් පොත්තුවලට වශ්‍ය තොරතුරු ලබා ගන්නේ විභාගදියහෝතින් මූලික සහන් පොත්තුල ගනු දෙෙන වාර්තා කිරීමේදී ඉටදාල තොරතුරු ලබාගන්නේ මොනවයින්ද වා කියන්න ඕන මුලාස ලේකනවලින්ය කියට හරි පෙරුණානේ හරි එහනම් මාතකාව ලිවනි මුූලාසර ේකන කියනෙ හරි අපි නිර්වාචනය ලියාග නිරචන ලියාගෙනම ඊට පස්සෙ පැහැදිලි කරන්න. මේක ළමයි ලියග නිද්‍ය පොඩ්ඩක් කෑලි කෑලිවට කන ලවෙන ලියාගන්නවන හරිද නික පාටර නික ජාත කතා පොත වගේ පාරට කියාගෙන කියගෙන කියගෙන අකගේ දව රනැස්වුව හොම කියයාගෙන න්නේන හරි. වෙන වෙනම කොටස්ුවට කඩලා සමයින් මම දෙන්නේ. ඇර දෙතකොට අට ඔලුවට දාගන ලේසි. අර දිගෝ චේදයක් එකාර ඔළුවට දාගන්නවටඩ පුංචි පුංචි කොටස් තේරුම් අරගෙන ලුවට දාගත්තෙන් පසේවා හිතල වනත් වාට ලියන්න පුළුවන් ගලපල. අරන හරි මෙහෙම ලියාගන්න ව්‍යාපාර ගනු දෙනු සිදු වූ විට ව්‍යාපාර ගනු දෙනු සිදු වූ විට කියලකමාවක් දාන්න. ව්‍යාපාර ගනු දෙනු සිදුව වූවිට ළමයි ව්‍යාර ගණුදනුුවෙනවන ඒකොයි කියන්නේ. ව්‍යාපාර ගනු දෙනු සිදු වූ විට කෙල ක්‍රමාවක් දාලා එම ගනුදුවට මුල්වී ක්‍රියාකරන අංශය විසින්. එම ග මුල්වී ක්‍රියාකරන අංශය විසින්. එම ගනුදනුවට මුල්වී ක්‍රියාකරන අංශය විසින්, කියලා අයිකමාවක් දාන්න ගනුදනුව පිළිබඳ සියලු විස්තර අන්තරගතකොට ගනු දෙනුව පිළිබඳ සියලු විස්තර අන්තරගතකොට කියලා අයිකමා එකක් දාන්න කමාවක් දාන්න අන්තරගතකොට වගකිවයුතු නිලධාරියෙකු විසින් අත්සන්කර වගකිවයුතු නිලධාරියකු විසින් අත්සන් කර වග කිවුතුනිල ධාරයක විසින් අත්සන් කර පිළියල කරන ලියවිලි, පිළියල කරන ලියවිලි පිළියල කරන ලියවිලි මූලාශ්‍ර ලේඛන නම්වේ. මූලාශ්‍ර ලේකන නම්වේ මූලාශව ලේඛන නම් වේ මේක ළමයි අපි පොඩ්ඩක් ඔලුවට දාගම්ම හරිද විභාග දිය හන්න ලුවන් හදිසිේවත් සමහරලාට එMC ප්‍රශ්නවල දහෙ ඕව දෙනවා වරදල දෙනව පොඩි වචනයක් වරද්දර එතකොට හරිම අවබෝධ තියෙන්නවා එ එකකට වරද දින්නේ නෑ. ඔයා ළමයි ශබ්ද නගල දැන් මාතක කියන්න හරිද ඔළුවට දාගන්න කටට මේක හුරු කරගන්න නැත්තැන් අයි දවසක දවසක් කාලයක් නෑවාට මේවා කරන්න හරිද දැම් මෙතැදදි මෝක පඩන් කරලා ඉවරයක් කර ගම් හරි එතකොට බයිනයෙන් විභාගටවාට අයක පරක් බලද ොකෝ ලුවට යනු තෙරුණානේ හරි කියන්න හැමෝම ශබ්ද නගල කියන්න කට හොලවල කියන්න ව්‍යාපාර ගනු දෙනු සිදු වූ විට කම ව්‍යාපාර ගනු දෙනු සිදු වූ විට එම ගනු දෙෙනුවට මුල්වී ක්‍රියා කරන අංශය විසින් ගණුදනුව පිළිබඳ සියලු විස්තර අන්තර්ගත කොට වගකි වයුතු නිලධාරයෙකු විසින් අත්සන් කර පිළියල කරන ලියවිලි මූලාශ්‍රලයකනවේ පැහැදිලිද. ව්‍යාපාර ගණු දෙෙනුවක් සිද්ධ වුනෑම් පස්සේ. ව්‍යාපාර ගණු දෙනු සිදදු වූ විට එම ගනුදනුවට මුල්වී ක්‍රියාකරන අංශය විසින්. එක්කෝ ගෙවීමක් ද. ආායට මුදල් ලැබීමක්ද ඒ අංශය විසින්. ගනු දෙනුව පිළිබඳ සියලු විස්තර අන්තර්ගතකොට. උදාහරණයක් විදිට වාගන්න පොත් ලිස්් දෙක. මොන දෙකෙ තිෙන්නේ පිටු වස්සේ පොත්්දහයයි පිටු හතලහ පොත් පහයි සනිරුල් පොත් විස්්සයි කොටරුල් පොත්් දෙකයි හොම කියලා. අන්නසාහ එවැයි වටිනාකම් ඔයි සියල්ල තියනවා. සියලු විස්තර අන්තර්ගත කොට. වගකිවයතු නිලධාරයෙකු අත්සන් කර අන්න අත්සන් කිරමා නිවාරය වගකිවයුතු නිලධාරයෙක් අත්සන් කරන්න ඕන අයකට වග කියන්න ඕන ැත්තම් සල්ල එකක්හරි ගහල තියෙන් ඕන හරි අත්සන් කර ට පස්සෙ පිළියල කරන ලියවිඩි මූආශ්‍රලයකනව පැදිලින ඕක තමයි මුලාශ්‍ර ලේකනයක් කියල කියන්නේ අයිපාරක් ශබ්දනගල කියන්න ව්‍යාපාර ගනු දෙනු සිදු වූ විට එම. ගණුදෙනුවට මුල්වී ක්‍රියාකරන අංශය විසින්.කමා ගනුදනුව පිළිබඳ සියලු විස්තර අන්තර ගතකොට වගකිවයිතු නිලධාරයෙකු විසින් අත්සන්කර පිළියල කරන ලියවිලී මූලාශ්‍ර ලේකනවෙ හරි. පැහැදිලෙන මූලාශසලේකනයක් යැනි මොකක්ද කියන්නේ. කවා අවබෝධයක් තියාගන්න ඕනේ හරින ට පස්සෙලියන්න මාතෘකාවක් මූලාශ්‍ර ලේඛනවල අන්තර්ගත කරුණු කියලා මූලාශ්‍ර ලේඛනවල අන්තර්ගත කරුණු කියලා මාතෘකාවක් ලියාගන්න. මූලාශ්‍ර ලේඛනවල අන්තර්ගත කරුණු මේවයි ළමයි ප මුූලාශ්‍ර ේකනෙන බිල්ල එකක්ේ ොන බිල්ලිකා කම්බල ොවද තියෙන කියලා මේවයි ප්‍රධාන වශයෙන්තියන ව්‍යාපාරි නම මක්ද ගේ ෆ ිජිත ෆ ට අරලිය බුක්ෂෝ් ඔයිගේ ව්‍යාපාරය නම තියනු. තෙරනාාද ඉට පස්සේ එක ලිපිනය තියනු. ඒ පින්් කල් තියෙන්නේෙ බිල්ලකේීම. ඉට පස්සේ තවගකිවයිතු නිලධාරයෙක් අත්සන් කරනවා. තව වටිනා තියන ගනු දෙනු වටිනාකම රුපයා සීයද දෙසිියද දහද දෙදදාහද බිල්්ලක ලියලති න මුලාශ්‍රලකන ියලතින. තව ගන දෙනුව පිළිබඳ සියල විස්තරති න පිට ස පොත් පහයි. ටහ පොත් දෙකයි පිටුව එක සිය විස පොත්තුනයි අන්න විස්තර තියන තව දිනය තින හතර වනිමාස විසි පහ හතර වනිමාස විසි හය ඔය වගේ අදාළ දිනය තින තව ප්‍රධාන වශයෙන් මේක අංකයක් තියනො එක දෙක තුන්න හතර පහවිදියට අනු ක්‍රමික අනු පිළිවෙලකට යන අංකයක් තියනකොට අපට ගන දෙනුව ටක්ගල අදුරගන්න පුළුවන් විසි පාස්සුවනි ගණු දෙදුව විසි පස්සුවනි ෞච්චරය විසි පස්සුවනනි ලදදුපත අන්නේේ වගේ එක එක ඒ මූලාශ්‍ර ලේකන එක ගණු දෙනු ඒ අංකය හරහානුගම හදුන ගන්න පුළුව තෙරුණාද විසි පස්සෙෙන ගණු දෙනුව. විසි පස්සෙෙන මුදල් ලැබීම තිස් පස්වෙනි ගෙවීම ඒ වගේ අංකයක් පයද අපිට ටක්ගාලා එදවල් හදුන ගන්න හැකියාවක් තිය තෙරුණානෙනේ හරි අපි ඔන් ටික ලියාගම්මු. මොනවද මේ මූලාශ්‍ර ලේඛන එක ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන කාරණා කියලා හරි ලියාගන්න ව්‍යාපාරය නම සහ ලිපිනේ ව්‍යාය නම සහලිපින එක අට එක ලියාගන්න ව්‍යාපාරය නම සහලිපිනය ඊට පස්සේ අනුක්‍රමිකකය අනුක්‍රමිකංකය අංකයක් තිනලම ඕන බිල්ලග කරම්ඹබලනකි පින්ටල්ලමහරි අංකයක් තිෙන අනුක්‍රමික අංකය ඊට පස්සේ ගණුදනුව සිදු වූ දිනය ගණුදෙනුව සිද්ධ වෙච්ච දිනය තියනො. ගණුදනුව සිදු වූ දිනය ගනුදනුව සම්බන්ධ විස්තර, ගනුදනුව සම්බන්ධ විස්තර ගනුදෙන්නුව සම්බන්ධ විස්තර් තියනවා. හරිද ගනුදෙනුව සම්බන්ධ විස්තර දැ ම කිවන මනොද කියලා. ඉට පස්සේ ගනුදනුවේ මූල්්‍යමය වටිනාකම. ගණුදනුවේ මූල්්‍ය මේ වටිනාකම රුපියල් සියද දෙසියද පන්සියද දාහද කියලා මුල්ල මේ වටිනාකම ඔයි කෙන මූලාශ්‍ර ලේඛනේ ප්‍රධානශයෙන් අන්තර්ගත වෙලා තියෙන්න්න ඕනේ. හරිද ඉට පස්ස අයිලියයා ගන්න ගනුදුවට අදාල අනෙත් පාර්ශවය. ගනුදෙනුවට අදාළ අනෙත් පාර්ශවය ගනු දෙෙනුවට අදා අනෙත් පාර්ශවය තව එකක් ලියා ගන්න ගණු දෙෙනුව පිළිබඳ වගකීම දරන්නා වූ නිලධාරයාගේ අත්සන ගණු දෙනුව පිළිබඳ වගකීම දරන්නා වූ නිලධාරියාගේ අත්සන අත්සන් කර තිය ඇත සසිල්ලක් හරි ගහලා තියෙන්න්න ඕනේ හරිද එතකොට එයාට කියන්න බෑ මේ මට මම කරපු ගණු දෙෙනුවක් නෙවේ කියලා ඒකට පවාග කියන්න ඕනේ තෙරුණානේ හරි ඊට පස්සෙ ළමයි අපට තියනෙ තව කොටසකට යන්න හරිද මේ පාඩ මේම තව කොටසකට යන්න තියන එක ගොඩා වැදගත් කොටසක් එක තමයි දැන් අපි කිවවනේ ඒඒ ඒ මූලික සටහන් පොත් වර්ගම නොෝද කියල ගෙන ත්ත ඉටස්සෙ ඒවයි සටහන් කරන ගනු දෙනු වර්ගම නොද කියල ගෙනගත්. මුදල් ලබීම් ගෙවම් මුදල් පොතේ. පුංචිපුචි ගණන සුළු සු ගනු දෙනු සුළු මුදල් පොතේ. බැංකු ජංගම ගිනුමක් කරහා කරන ගණු දෙනු බැංකු ගිනුමේ. ව්‍යාපාරය බාන්ඩනායට ගන්නේවා ගැනුම් ජනලේ. නයට බාන්්ඩ විකුණනේවා විකුණුම් ජනලේ. ඉට පස්සේ තියන්නේ ඒ ඒ මූලික සටහන් පොත්වොලට අවශ්‍ය තොරතුරු අපි ගන්න කොහෙෙන්ද. එක කියන්නේ මුල් මුලාශ්‍ර ලේඛනවලින් කියල කිව්වනේ එ පොදුවේ. ද ඔක්ොම මූිකහන් පොත්වට තොරතුරගන්න කොහහින් දැහෝ අප කියන මූලාආශ්‍රලේකන වලින්කිරන මුත් ලමයි මූික සටහන් පොත් වර්ගතියනවන මුදල් පොත සු මුදල් පොත බැංකු ගෙන ොම ඇතකොට ඒ මූලික සටහන් පොත අදාලව ඒ ඒ මූලාශ්‍රලේකන තියනවා. විවිධාකාරය මූලාසලයේකන වර්ගතයන. ව්‍යාපාරික මුදල් ලැබීම් සම්බන්ධව ගලු දෙරු දාන්නේ එකට වෙනමක්තින. මුදල් ගවීම් සම්බන්ධ තොරතුරු ගන්න වෙනම එකක් තියනවා. යට බාඩගනිිපුව අපිටක් ගා බලාගන්න පුුවන් වෙන වෙනම මූලාශ්‍ර ලේකනයක් තියෙන නයට බා්ඩ වික්ුණ අදී සටහන් කරන වෙනම මූලාශ්‍රර ලේකනයක් තියෙන. ඔන්න ඔය ඔය වගේ අපට වෙන වෙනම මූලාශසරලේකන තියෙන. අපිේම ගැන හොඳ අවබෝධයක් තියෙනවා ඉතා වැදගත් පොටසක් එක විභාගදී අහන්න පුළුවන්. මුදල් පොතර තොරතුරු ලබාගන්නා මූලාශ්‍ර ලේකනය කුමක්ද. ඊට පස්සේ විකුණුම් ජනලයටට තොරතුර බාගන්නා. ූලාශ්‍රරලේකදේ කුමක් කියලබි භාගදි හන්න පුළොන්ගොයි වගේ. එතකොටවා හොද අවබෝධයක් ්‍රියාගන්න ඕන ඒ මූලික සටහන් පොතට දාලව තොරතුරු ලබාගන්න අඒ පොහෙෙන්ද කුමන මූලාශ්‍රලය කරේෙන්ද කියලා එකද මමවාට මතක තියාගන්න පහසුවෙන විදියට එක කියල දෙන්නා එක අපි වෙනම නෝට්ට එකක් දාගන්න ඕනේ. හරිද හරි මාතුෘකාවක් ලියාගන්න වාලා මූලික සටහන් පොත්තොල මූලික සටහන් පොත්වොල ගණු දෙනු වාර්තා කිරීමේ දී. මාතෘ කවක් මූලික සටහන් පොත්වොල ගණු දෙනු වාර්තා කිරීමේදී මූලික සටහන් පොත්වොල ගනු දෙනු වාර්තා කිරීමේදී යොදාගන්නා මූලාශ්‍ර ලේඛන යොදා ගන්නා මූලාශ්‍ර ලේකන එ මූලික සටහන් පොත්තොල ගණු දෙන වාර්තා කිරීමේදී යොදා ගන්නා මූලාශ්‍ර ලේකන කියලා මාතෘකාවක් ලියගන්න රි මේකද ළමයි වෙනම වගුවක් ගහගන්න ඕන මෙන්න මේ වගේ. හරිද පේෙනවනි මේ වගේ නෙවෙයි වන්න මේ වගේ. හරිද ඔන්න යගේ වගුවක් ගහන්න ඕන මේ පැත්ත ටිකක් පොඩිට යවනත් මන මේ පැත්තලොකුවට තියන්නනවන හැද තියෙන්න ඕනේ මූලික සටහන් පොත මුදල් පොත සුළු මුදල් පොතහෙම මේ පැත්තෙලි යන්න එකට දාලා තොරතුරු ලබාගන්නා මූල ආසරලේ කනය කුමක්ද කියලා හරි ගේ වගුවක් ගහ ගන්න ටක් ගාලා පෙනවනේ තීරු දෙකක් තියෙන් ඕන එක පැත්තක මූලික සටහන් පොත අනිත් පැත්තේ කට දාල මූආශ්‍රලේකනය හරි එයටතේ පලවෙෙන එක ලියාගන්න මුදල් පොත පලවෙනි මූලික සටහන් පොත තමයි මුදල් පොත පලවෙනික ලියාගන්න මේ පැත්තේ මුදල් පොත කියලා මුදල් පොත එකට දාලා මුූලාශරයකන ොක්දක ලි ගෙනගම්. මුදල් පොත හරි ළමයි මුදල් පොතේ ප්‍රධාන වශයෙන් ගණු දෙනු වර්ග දෙකක් සටහන් වෙනවා. එකක් තමයි සියලු මුදල් ලැබීම් සහු මුල් ගම් සියලු මුදල් ලැබීමමු සටහන් වෙනවා අනිත්තක තමයි සියලු මුදල් ගෙවීමමුත් සටහන් වෙනවා ඔය කියන මුදල් පොත කියන මූලික සටහන් පොතේ. තෙරණානේ එතකොට ඔයා දැනගන්න ඕන මුදල් ලැබීම් පිළිබඳ තොරතුරු අපිගන්න වෙනම හැකින් දල් ෙවිම් පිබඳ අපි ොරතුර බාගන්නේ සවත්්‍ය හැකින් ඒක හරිහට අවබෝධ කරගන්න ඕන මෙකද ළමයි ආ දැනගන්න මුදල් ලැබීම් ලැබීම් ව්‍යාපායට මුදල් ලැබීම් ලාච්චෝට සල්ලි එන්න ඒවා අපිට බලාගන්න පුළුවන් මූලික සටහන් පොත තමයි එමනැත්තක් ලැබීම් පිළිබඳ විස්තර මුලින්ම වාර්තාාවෙන මූලික සටහන් පොත තමයි අපි කියනව එකට ලැබීම් ලදු ලද ලදු පත කියලා මොකක්ද ලදුපත ලැබීම් නිසා ලදුපත. පැහැදිලිද. ගෙවීම් නම් ගෙවිම් පිළිබඳ තොරතුර අපි ලබාගන්නේ ගෙවීම් වෞ්චරය කියන මුලාසව ලේකනින්. එතකොට මුදල් ලැබීම් පිළිබඳ තොරතුරු ගන්නේ ලදුුපතිං ගෙවිම් පිළිබඳතොරතුරු ලබාගන්න මුලාසර ලේකනය ගෙවිම් බෞ්චරය. පැහදිලිද. ලැබීම් පිළිබඳ ලදුපත ගෙවම් පිළිබඳ ගෙවීම් වෞචරය. පැහැදිලිද. හරි එතකොට විාගේදියහෝතින්. දල් ලැබීම් පිළිබඳ තොරතුර බාගන්නා මුලාස්ශ්‍රරලේකනය කුමක්ද කියලා වා කියන්න ඕන මොකක් කියලද ලදු පත කියලා කියන්න ඕන ඒවගේ මුදල් ගවිම් පිළිබඳ තොරතුර බාගන්න මුලාස්ශ්‍රරලේකනය කුමක් ද කියලා ඇහොතුවා කියන්න ඕන ගෙවම් බෞ්චරය කියලා තෙරුණානේ ලැබීම් නම් ලදුපත කියල මතකතියාගන්න ගෙවිම් නම් ගෙවිම් බෞ්චරය කියල මතකතියාගන්න ලැබීම් ලදුපත ගෙවිම් ගෙවිම් බෞ්චරය පැලිනේ හරි. ඉට පස්සේ දෙවනය කළියාගන්න බැංකු ගිනුම බැංකු ගිණුම දෙවනි මූලාශ්‍රලේකනය තමයි බැංකු ගිනම අපි බලමු මේ බැංකු ගිනුමට අදාළ තොරතුර ලබා ගන්න මූලාශ්‍රලේකනය කුමක්ද කියලා. දැල්ලමයි අල දන්නවනේද මේ බැංකු ගිණුම කියන මුලාශ්‍රලේකනය සටහන් කරන්න මොනවද කියලා සරලෝම කිවතිම් චෙක්පත් මගින් අපි කරන්න ගෙවින්නේ ඒ දේවල් සටහන්න වනවා සහ අපේ ජංගම ගිනුමි සරලෝම වතින් අපේ ජංගම ගිනම කරන්ට කවුන් කියන්නේ කියන මොක්ද කියල මවාට කියලා දුන්නගේ සති මට මතක වි චෙක්පත් මගින් ගණ දෙනු කරන්නේ කොහොමදඒ ක්‍රියාවලිය කොහොමද වෙන්න කියල අටම සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකව කියලදී ඇත්ති හරිනි එතකොට ව්‍යාපාරිකෝ ලමයි චෙක් පොතක් කියන එකක් ගන්න පුළුවන් එකට මේ ඕනඕන කටයට ගන්න බෑ වෙනම කවන්් එකක් බැංක්කේ ප කරන්න න කරන්ට් වු් එකක් නැත්තං ජංගම ගෙනුමක් කියලා හරිද එතකොට ජංගම ගිෙනුමක් ඕන් කරැම් පස්ේ එයාට අප වම බැංකව විසින් දෙෙන චෙක්පොතා. එතකොටඒත් චෙක්ලියලා ගෙවීම් කරනවා. බැංක විදුල බිලක ගවන රුපයාල් පන්දාහා චෙක්කක් කියියලා අන්න කවුහරි නායහිමියෙක් කැවිල්ල මලවද සල්ලල්දනවා තක් ගල ලියලා දුන්න අන්න. ඒතකොට ලමයි එහම චෙක්පත් ලියාත්දිී. ඒදවල්ම අපි ප්‍රධානශයෙන් බැංකු ගිනම කියන ූලික සටහන් පොතේ සහ කරන්න එතකොට එකට වශය සටහන් කරන්න අව තොරතුර ගන්නේ චෙක්පත් ලියදදිම අපි වෙනම ලියනවා ගේවීම් වව්චර් එකක්දානවා වෙනම ලියලා එක අත්සන් කරනද මනං වාට චක්ක දෙන්නේ මමත් ඒක අත්සන්න කරනවා එක පිළියල කරන කියෙන සහ ඔයානං එක බාරගනි ඔත් ඒක අත්සන් කරන්න ඕන එඒකොට දෙන්නටම කියන්න බෑ ම චෙක්ක එක දුන්නේ නෑ කියල මට කියන්න බෑ පවාට කියන්නත් බෑ චෙක්ක ාරගත්තය නෑකල් මොකද දෙන්නම අත්සන් කරලා තියෙන අන්න එකට තමයි මූලාසර ලේඛනයක් කියලා කියන පැදිි එතකොට ැක ගිම පිබඳ ොරතුර බගන්න පුල මුලාසරලය කන කිහිපේයක්ක්ම තියනවා රිද මොනෝද කියල මංවට කියලා දෙන්නවා කමාද දා ලියගෙනයන්න. හරිද දැ අරකට ලිුවනනේ මුදල් පොතට ලදුපත සහ ගෙවිම් බෞචරය. ඔන්නන් එක වරහන්න තුර ලයාගන්න ලැබීම් පිළිබඳ තමයි ලදුපත ගෙවම් පිළිබඳ තමයි ගෙවිම් බෞචරය. අරි ලැබීම් පිළිබඳ ලදුපත ගෙවිම් මුදල්පතේ කරන ගෙවිම් පිළිබඳ ගෙවිම් බෞ්චරය. අරිනේ. ැකු බිුම නෙකයට තෙ ලියයාගන්න ඉස්සරහින් ලියාගෙන යන්න කමාදදා ගෙවීම් වෞ්චරය ගෙවීම් වෞ්චරයමා ගෙවීම් වෞ්චරයකමා බැංකු ප්‍රකාශනය බැංකු ප්‍රකාශනය එමකක්වෙලමයේ ප්‍රශයමා මං කියල දෙන්නම් අයිස්සර ලියාගෙන යන්න. බැංකු ප්‍රකාශනය කමා තැම්පත් කිරීමේ කුවිතාන්සිය මොකක්ද තැම්පත් කිරීමේ කුවිතාන්සිය එකන්න අපි සල්ලි බැංකවේ දැම්මා එකවුන්ටෙක සල්ලි දැම්ම කියල වෙන මෙහහි දෙනව විප් එකක්. අන්නේ කොය තැන්පත් කිරීමේ කුවිතාන් සිතකට අපිට ටක්ගාල බලාගන්න පුළුවන් සල්ලි තැන්පත් කරපු මොනොවද ගෙවිම් මොනවද කියලා ගෙවිම් බෞ්චරෙන් බලාගන්න පුළුවන්. ඉට පස්සෙලියන්න අගරු චෙක්පත් දැනුම් දීමෙන් නිවේදන අගරු චෙක්පත් දැනුම් දීමෙන් නිවේදන අගරු චෙක්පත් දැනුම් දීමෙන් නිවේදන එතකොට කිව්වා ගෙවිම් බෞ්චරය කෙක් තියනෙන එක යන චෙක්පත් මගින්නේ සටහන් කරනයෝ චෙක්පත් හරහා වෙන ගලුදු තමයි මේ බැංකු ගිනුම කියන ප්‍රධාන මූලික සටහන් කොතේ වාර්තා වෙන්නේ හර සරලෝමකති ංගම ගිනුවක් කරහ වෙන දේව හරි එතක කොට ඒකින් අපට තොරතුරු බලාගන්න පුළුවන් ගේවපුෝ පිළිබඳව තව තැන්පත් කරදි සල්ල බැංකේ තැන්පත් කරදි අපට දෙනවා තැන්පත් කිරීමේ කවිතාන්සිිය කියල එක ආ තැන්පත් කිරීම කුවිතාන්සියයටකොට අපිට ටක් ගාලා තැන්පත් කර පුදේවල් පිළිබඳවත් තොරතුරු ලබාගන්න පුළුවන් ඒ වගේම තමයි තව තියෙන බැංකු ප්‍රකාශණය ළමයි සියල්ලති නවා සල්ධි ගේෝපුවා ලැබිච්ච මේ කියන සියලු දේවල් ඔය කියෙන බැංකු ප්‍රකාශණය තියෙන තුකොට හැම මාසකම අන්ති මේ ව්‍යාපාරටයනවා බැංකු ප්‍රකාශණයයක් චෙක් පත් මගින් ගණු දෙනු කරන පරිමෝගගේයෙක් නං ඕලෑ ගෙවල්ලුලටත් එනවා ඇති බැංකු ප්‍රකාශනය බැන්කි ස්ටේටම්ක් කියල කියන තැරිද ඒක සම්පූර්ණ විස්තර තියෙන එතුකොටඒ බලාගෙන එකකවන්ස් කරන කෙනටඒ මූලික සටහන් පොත්වල වාර්තා කරන්න පුළුව. තෙරුණානේ හරි ඉට පස්සෙතාවතිනෝ අු චෙක්පත් දැනු දේ නිවේදන ළමත් චෙක්පතක් අගරු වෙනවා කියන්නේ මොකක්ද අගරු වෙනවා. අගර වෙනවා කියන්නේ කැන්සල් දෙනෝ නැත්තක් රිටන් දෙනෝැන් චෙක් එකක රිටන්ෙන අන්න ආපස්සටනවා. ගෙවිම් කරන නෑ බැංකවුව උදාහරණයක් විදිරකිවතින් මවාට චෙක් එකක් දෙනෝ රුපියල් ලක්ෂ දහයක. යක ගිහිල බැංකුවට දෙන සල්ලි කරගන්න නමුත් බැංකුව කියනෝ මේගේ කවන්් එක රුපියල් ලක්ෂ දහයක්තිය දහ දහක්වත් නෑ නම් ක්ෂ දහපටකි වන්න බෑ අන්න තාක් ගාල මොකද වෙන්නේ ප්‍රීටන් වෙනවා. අගරු වෙන. එතකොට එහෙම අගරු කරා කියලා චෙක් පත රිටන් කරා කියලා මට වෙනම නිවේදනයක් කියෙනවා. අගුරු චෙක්පත් දැනුම්දීමෙන් නිවේදනය කියලා අන්න එතකොට මට පුළුවන් ඒවා මගේ එකවුන්ස්ොලේ ඒවා ආධාර කරගෙන ගානු දෙනු සටහන් කරන්න අන්නේ නිසා අපි කියනවා අගු චෙක්පත් ැනම්දීමෙන් නිවේදනය කියන්නේ මොකක්ද මූලාශ්‍රර ේකනයක් කියලා පැදිලිනේ දෙකිය පු කාරණනාටික හරි ඕ දිහා බල තම අපි මේ මූලික සහ පොත්තල මේ තියෙන ක්‍රියාව වලිය ඒ තල දාලා ඒවයි ගණු දෙනු සටහන් කරන්නේ හරි ඊට පස්ස ලියාගන්න ඊට පස ලේසිී තියෙන ටි සුළු මුදල් පොත සුළු මුදල් පොත ඊට පසේ සුළු මුදල් පොත ළමය බැංකු ගිනුම කියෙනෙ අනිවාරෙන් දෙකක් පත්වා මත තියාගන්න ඕන හරි ම් මෞචරය බැංකු ප්‍රකාශණය ඒ දෙක මතක තියාගන්න ඕක අනි වාරයෙන් ඉතාම වැදගත් අනි වාරයෙන් ප්‍රශ්න හන්න පුළුවන් තැන. අරිද විභාග තියනවා. සුළුමුදල් පොතටදාල ගනුදනු ලබාගන්න ගනු දෙනු වාර්තා කරණා මුූලාශ්‍රලේඛනය කුමක් ද කියල එතකොටවා කියන්න ඕන සුළුමුදල් පොටදාල කවාදැන ගෙන තියෙන්නවා. මයි සු මුදල් පොතට දාලාව යන ලාශසලයේ කන තමයි අපි කියනවා සුළු මුදල් ගෙවීම් බෞ්චරය කියලා. සුළු මුදල් ගෙවිම් බෞ්චරය ලියාගන්න සුළුමුදල් ගෙවිම් බෞච්චරය සුළුමුදල් පොතට දාලෙක සුළුමු දල් ගෙවීම් බෞ්චරය. හරි එතකොට එකෙත් වෙන්නේ අරවගේම තමයි පුංචි ගණු දෙනුවක් ගෙවද්දි සුළු මුදලක් ගෙවද්දිී අපි. මුදල් ෞචරයක් කියෙක් දානේතක කොට රුපියල් දහයද විස්සද පෑනගෙන් හරි ගේෙවද්දිී අනිවාරෙන් පෙනම බෞචර් පොතක් තියෙන එක අස්සන් කරලා වගකිවයුතු නිලධරයක අත්සන් කර ේ වගේම සල්ලි දෙනකෙනත් එක අත්සන් කරලා තමයි බෞ්චරක දෙනතකොටක් ගලේ වෞ්චර් පොතේ අර කොළේ කඩල දුන්නට යට තියෙනවනේ කබන් කොලයක් තිනෙනවන අතකොට යටට කොපියක් වදනකොටඒ බලාගන්න පුළුවන් සුළු මුදල් පොතේ ගන දෙනු ආර්තා කරන්න. තේරුණනායහි නිසා තමයි සුළු මුදල් ගෙවිම් බෞ්චරය කියනෙක මුූ ආශ්‍රලේ කනයක් විදි අපි සටහන් කරන්නේ සලකන්නේ හරි ඉළඟක ලියාගන්න ගැනුම් ජනලය මොකක්ද ගැනුම් ජනලය ගැනුම් ජනලය ළමයි ගැනුම් ජනලේ මොනවද අපි සටහන් කරන්නේ ගැනුම් ජනලයේ සටහන් කරන්නේ වෙළඳ තොග නයට ගැනුම් එක කියන්නේ ව්‍යාපාරෙන් නැවත විකුණන්න ගාන්න බාණ්ඩ නයට ගන්නවනං අපි කියනවා ඒවා ගැනුම් කියලා යට ගැනුම් කියලෙතකොට මේ අයට ගැනුම් පිළිබඳ සටහන් කරන මූලික සටහන් පොත තමයි ගැනුම් ජනලය කියල කියන්නේ පැදිලිද හරි. එතකොට මේකටදාලා තොරතුරු ගන්න මුූලාශ්‍ර ලේඛනය වෙන්නේ මේකටදාලා තොරතුර ගන්න මුලාසර ලේකනය වෙන්නේ මොමක්ද ගැනුම් ඉන්වෝයිසිය ලයාගන්න ගැනුම් ඉන්වොයිසිය ගැනුම් ඉන්වොයිසිය ගැනුම් ඉන්වොයිසිය පස්සෙලයාගන්න විකුණුම් ඉන්වෝයිසිය විකුණුම් ඉන්වයිසිය කියය ව්‍යවාපාරයේ බාන්ඩ විුණුම් නිකං විකුණුම් නෙවේ නයට විකුණුම් වෙළඳ තොග නැවත විකුණන්න තියනේ අපි නයට විකුණොත් සලි ලබුන් නෑනේ සලි ලැබුණන ය මුදල් පොතට දාාන තියන සලි ලැබීමක් න සලි ලැබලනෑ. නයට විකුණුම් අප වාර්තාකරනක ප්‍රධාන මූලික පොත තයි ප අප ීලඟ පාඩන්ලව ඉගෙන ගන්න තියන ගන හදන්න තියෙනවා. රි විකුණුම් ජනලය කියන්නේේ විකුණුම් ජානලය එකොට විකුණම් ජනල රතොරතුර ගන්න ලා ශ්‍රලේකන තමයි. විකුණුම් ඉන්වයිසිය. මොකක්ද විකුණුම් න්වෝයිසියයට කොට ගැනුම් නම් ගැනුම් ඉන්වයිසිය නයට විකුණුම් නම් විකුණුම් ින්වයිසිය. පහැදිලිනේ එහෙම මතකතියාගන්න නයට ගැනුම් ගැනම් න්වයිසිය නයට විකුණුම් විකුණුම් ින් වයිසිය. සුළ දල් ගෙවම් සුළ මුදල් වවෞචරය. දල් ලැබීම් නම් ලදුපත ගෙවිම් නම්වෞ්චරය ගෙවිම් පෞචරය. චෙක් බැංකු ගිනුමට දාළගන්නේ බැංකු ප්‍රකාශනය ගෙවිම් බෞ්චරය තැන්පත් කිරීමේ කු විතාන්සිය. අගුරු චෙක් පත් දැනුම් දීමෙන් නිේදන ඔන්න ඔයි කියන කාරණ හරි ඊට පස්සෙ ලියාගන්න පොදු ජනලය පොදු ජනලේ පොදුජ පොදු ජනලට අදාළ තොරතුරු ලබාගන්නා මුලාශ්‍රලේකනය තමයි ළමයි ලියාගන්න ජර්නල් වෞච්චරය මොකක්ද ජර්නල් වෞච්චරය පොදු ජනලයට අදාළ තොරතුර ගන්නේ ජනල් වෞච්චරය හර ජනල් වෞචරය කෙ ලියා ගන්න අහරි ඊට පස්සේ මාතෘකාවක් ලියාගන්න මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන කියලා මූලාශ්‍ර ලේකනවල ප්‍රයෝජන. හරි නැතං අවශ්‍යතාව මේ ඔක්කොම එකයි වාසි මූලාශ්‍ර ේකනය ඇයි තියෙන් ඕන මෙහෙමවා තියෙන නිසා තියෙන වාසි මොනවද කියලා තමයි දැන් ඉගෙන ගන්න යන ඩියගන්න මූලාශ්‍ර ලේකනවල ප්‍රයෝජන කියල්. ප්‍රධාන වශයෙන්ම කිවොත්ලමයි මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ අපි ගනුදින්වක් මුලින්ම සහර යොතන නෙ ිල්ල එක. ලික්ද එතරන මුලින්ම ගනුෙනුවක් වුණනා කියලා තොරතුර ගන්න පුළුවන් තැන එතන ඒවාගේම මේක ලිිත සාක්ෂියයක් ගණු දෙෙනුවක් වඋනා කියලා ලිත සාක්්‍යයක් නැතැන් කවදාව ඔ්පු කරන්න බෑපට ගණු දෙෙනුවක් සිද්ධ උනාා කියලනේ එනිසා ගණු දෙෙනක් උුබාවට ලිකිත සාක්ෂියයක් තමයි මොකක්ද මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන්න හරි ඕ තමයිතිං වාසි ගොඩක් තියෙනවා අපි ලියාගම්ම එකයාට එක ඉට පස්සේ බලමු මොනවද කියලා ලියාගන්න පළවෙනි එක ගණුදනුවට අදාළ ආරම්භක ලියවිල්ලක් ලෙසේ යොදාගත හැකිවීම. ගනුදනුවට අදාල ආරම්භක ලියවිල්ක් ලෙස යොදා ගත හැකිවීම. ආරම්භක ලියවිල්ල මුලින්ම සටහන්ුවෙන්න එතන වෙන තැන්වල සටහන්වෙන්න කලින් ගනුදුවක් වු ගමම්ම ඊළඟට සටහන්න්න වෙන්නේ මූ ආසරලය කළේ හරි. ගනුදනුවට අදාල ආරම්භක ලියවිල්ලක් ලෙසේ යොදා ගත හැකිවීම. ඊඟගි කළලයාගන්න ගනු දෙනුව සනාතකිරීම සඳහා ලිකිත සාක්ෂියක් වීම ගනු දෙනුව සනාත කරන්න ඔප්පු කරන්න ලිකිත සාක්ෂියයක් වීම ගනුදනුව සනාතකිරීම සඳහා ලිකිත සාක්ෂියයක් වීම ට පස්ස ලියා ගන්න ප්‍රධාන වශයෙන්ම මේවට අවශ්‍ය තොරතුරුගන්න මෙතනින් එනි මූලික සටහන් පොත්වලට තොරතුරු ගන්නේ මේ වැක් ඒ නිසා එක ගොඩක් ලොකු වාසියක් නැත්තම් ප්‍රයෝජනයක් හරි ලියාගන්න මූලික සටහන් පොත්වොලට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිවීම මූලික සටහන් පොත් මේවට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිවීම හරි ඉට පස්සෙ ලියන්න ගණුදනුව පිළිබඳ අතිරේක විස්තර ලබාගත හැකිවීම, ගනු දෙනුව පිළිබඳ අතරේක විස්තරයක් ගන්න පුළුවන් ළමයි ගන දෙෙන්ුව කොච්ච බඩු විකුුණාද වටිනාකම කියද ටක්ගල ඔක්කොම් බලාගන්න පුළුවන්. ගණුදනුව පිළිබඳ අතිරේක විස්තර ලබාගත හැකිවීම. ඊට පස්සෙලයාගන්න වගකිවයුතු නිලධාරියෙකු අත්සන් කර ඇති නිසා. හ වගකිවයිතු නිලධාරයෙකු අත්සන් කර ඇති නිසා වගකීම නිශ්චිතව පැවරිය හැකිවීම. වගකීම නිශ්චිතව පැවරිය හැවීම. අපට හරියට කියන්න පුළුවන් ඔයා මේකට වග කියන්න ඕන ඔයා මෙතන ගණු දෙනුව අර අපිතුව කුත්වෙච්ච බා්ඩා විකුුණොත් අපහුගැනල්ල කියන්න පුළොන් ඔයයි අපට බාන්ඩි විකුුණ මෙන්න අවාසන් කර තියෙනවා එයාට නෑ කියන්න බෑ අවදාවත්. හු වගකිවයුතු නිලධාරයෙක් වත්සන් කර ඇති නිසා හ වගකීම නිශ්චිතව පැවරිය හැකිවීම නිශ්චිතව පැවරිය හැකිවීම හරි. හරි ළමයි එහෙනම් ඔන්න තවත් පාඩමක් අපේ අවසානයි. හරිද දාහයි වසර සලබස්සකේ හත්වනි පාඩමත් ප්‍රධානශයෙන් සියලු අස්සක් මුල්ලක් නෑර සසිියල්ල කියල දුන්න හරි කිසි මඩු පාඩුවක් නැතුව සියල්ල කියල දීලා තියෙන්නේ. හරිනේ එකත් අවසානතකොට අපි සියට පණහට වඩා මේ විද්‍ය අවසාන කර තිය නො ඉතාම සීමිත කාලයක් මාස දෙහෙක වගේ කාලයක් තුළ ලොකු පරිශ්‍රමයක් දරලා ඕල දන්නවා අපි මේ විදියට ටික වැඩටික් කරගෙනාවේ එතකොට ඉදිරියටත් ලොකු වැඩගොඩක්තාව කරන්න තියෙනවා. න එතකොට ප්‍රධනම ටික තියෙනනිස් සරහටේ නිසා අනිවාරෙන් හරියට වැඩ අල්ලගෙනය අන්නන.